අයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්තණයක පුවත් දිගහැරුම ශ්‍රදා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල අද මැදම රාත්‍රියේ සිට 22කින් බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසමේ අවසරය අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කෙරේ ආර්ථික වශයෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා ජූලි මාසයේ සිට රුපියල් 7500ක සහනාධාර මුදලක් බාණ්ඩවල මිල බර සහ දිනීය ප්‍රදර්ශනය අනිවාර්ය කරමින් විශේෂ ගැසට් නිවේදනයක් අද මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බස් ගාස්තු 22කින් ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමක් සිදුව හොත් නැවත ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි බවටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. අපේ රටේ තියෙන බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මාසයේ පළවෙනිදා බස් ගාස්තු සංශෝධනය කිරීමට තීරණයකට එළඹලා තියෙනවා. මේ වසරේදී අවස්ථා හතරකදී අපි බස් ගාස්තු වැඩිවීමක් සිදු කෙරුවා. ඒ සියලු අවස්ථා හතරදීම අපි නිර්ණායකයක් විදිහට භාවිතා කරුවේ ඉන්ධන මිල ඉහළ යාම පමණයි. නමුත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී සිට ජූලි මාස පළවෙනිදාට අපි ඉන්ධන මිල වෙනස් වීමට අමතරව තව කාරණා 11ක් සියලුම කාරණා 12ක් යටතේ අපි අදාළ ගණනය කිරීම සිදු කෙරුවා. ඒ ගණනය කිරීම වලට අනුව 32.04ක බස් ගාස්තුවක් වැඩි විය යුතුයි. නමුත් පසුගිය අප්‍රියල් මාසයේදී බස් ගාස්තුවක් අපි වැඩි කිරීමක් සිදු කෙරුවා. එහිදී ගණනය කිරීම වලට අනුව සිදු කළ යුතුව තිබුණේ 24.76යි. නමුත් ඉන්ධන මිලට අමතරව අනිකුත් කාරණා විශේෂයෙන්ම ඩොලරේ අගය ඉහළ යාම සහ අමතර කොටස් වල මිල ඉහළ යාම වැනි කාරණා සැලකිල්ලටගෙන එවකට ප්‍රවාහන මාධ්‍යතුමාගේ අනුමැතිය ලැබුණා 24.76ට 10.24ක් එකතු කරලා 35කින් බස් ගාස්තුව වැඩිවීමක් සිදු කරන්න. එහිදී බස් සංගම් එකඟ වුණා වාර්ෂික බස් ගාස්තුවේදී තිබුණ ජූලි 1වෙනිදාට ඔවුන්ට වැඩිපුර ලබා දුන්න 10.24 අඩු කරලා බස් ගාස්තු සංශෝධනය කරන්න. ඒ අනුව අපිට මෙවර ගණනය කිරීමෙන් ලද 32.04 10.24 අප්‍රේල් මාසයේ වැඩිපුර වැඩි කරපු අගය අඩු කරපුවාම 121.85ක බස් ගාස්තු වැඩිවීමක් සිදු වෙනවා. ඊට අනුව අපි ආසන්න මාගයට වටයපුවාම මේ බස් ගාස්තු වැඩිවීම 122කින් මෙවර වැඩි වෙනවා. ඊට අමතරව පළමු ගාස්තුව රුපියල් 32යි මේ වෙනකොට තිබෙන්නේ. එයට මේ 122කින් වැඩි කරපුවාම රුපියල් 39.74ක වැඩිවීමක් තියෙනවා. නමුත් අපි මේක ප්‍රායෝගික තත්ත්වයේ සලකලා බලලා මූලික ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමක් අපි සිදු කරනවා. ඒ අනුව අද මැදම රාත්‍රියෙන් පසුව මෙම බස් ගාස්තුව වැඩිවීම සිදු වෙනවා. මේ බස් ගාස්තු වැඩිවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛ උපභෝගී සේවා, අධි සුඛ උපභෝගී සේවා යන සියලුම සේවාවන් වලට අදාළ වෙනවා. පෞද්ගලික සහ ශ්‍රී ලංකම බස් රථවලටත් මෙම බස් ගාස්තු වැඩිවීම අදාළ වෙනවා. මේ අතර ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමක් සිදු වුවහොත් බස් ගාස්තු සංශෝධනයක් සිදු වනවාද යන්න මෙන්ම නව බස් ගාස්තු වලට වඩා වැඩියෙන් ගාස්තු අය කරන්නන් පිළිබඳ පැමිණිලි කිරීම සම්බන්ධවද ඒ මහතා මෙලෙස අදහස් පළ කළා. ඉන්ධන මිලට සාපේක්ෂව සහ අනිකුත් දේවල් වල සාපේක්ෂව තමයි මෙවර වැඩිවීම සිදු කරන්නේ. ඉන්ධන මිල ඉදිරියේ වැඩි වුණොත් මේ ක්ෂේත්‍රයේ පවත්වාගෙන යන්න අපිට බස් ගාස්තු වැඩි කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව ගියොත් මේ ක්ෂේත්‍රයේ පවත්වාගෙන යන්න බැහැ. ඉතින් අපිට ඕනේ මේ දිනවල පුළුවන් තරම් මගින්ම එක ස්ථානයක සිට තව ස්ථානයකට අපහසුයෙන් ප්‍රවාහනය කරන්න. නමුත් බස් ගාස්තුව වැඩිපුර අය කිරීමක් වගේ දෙයක් වුණොත් ඒ සඳහා අපි ඉතා දැඩිව කටයුතු කරනවා. 19:55 අපගේ ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා දින 7ේම ක්‍රියාත්මකයි. ඕනෑම අයෙකුට එම බස් ගාස්තු වැඩිපුර මුදල් අය කිරීමත් අපිට දැනුම් දෙන්න පුළුවන්. අපි ඒත් එක්කම අද වැඩි කරන බස් ගාස්තුව අපි සියලුම මාර්ගස්වගී ප්‍රවණ අධිකාරීන් වලට සහ අන්තර්පලාත් බස් රථවලට දැනුම් දෙනවා මිල ප්‍රදර්ශනයක් කිරීම අත්‍යවශ්‍යයි අනිවාර්යයි කියලා.
ලීට්‍රෝ සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට අද ගිවිසුම් මත්සන් කළ බව අග්‍රාමාත්‍ය මාත්‍යංශය නිවේදනය කළා. මෙම ගෑස් තොගය මාස 4ක පමණ කාලයක පරිපෝෂණය සඳහා මෙරටට ප්‍රමාණවත් වනු ඇති බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ නිවේදනය කළේ ලිට්‍රෝ සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දීමට අද ගිවිසුම් අත්සන් කළ බවයි. මෙම ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 90ක් වන අතර ඒ සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 70ක් සපයනු ලබනවා. ඉතිරි ඩොලර් මිලියන 20 සපයන්නේ ලිට්‍රෝ සමාගම විසින්. මෙම ගෑස් තොගය මාස 4ක පමණ කාලයක පරිභෝජනය සඳහා මෙරටට සෑහෙන බවයි වාර්තා වන්නේ. ගෑස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇති අතර ඉන් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5ක් කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබෙනවා. ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දීමට නියමිතයි. තවද ඩොලර් මිලියන 20ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LP ගෑස් ටොන් 33000ක මූලික තොගයක් ජූලි මාස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එය වහාම බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ අතර රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ඊයේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. ගෝලීය වශයෙන් කඤ්‍ය තෙල් සඳහා තියෙන ඉල්ලුම රුසියාව ගෑස් දෙන එක නැවැත්වුවේ නිසා තෙල් දෙන එක නැවැත්වුවේ නිසා යුරෝපෙට දැන් යුරෝපේ මැද පෙර දිගින් ඔක්කොම මිට දීලා ගන්න. ඊට අමතරව චීනේ, ඉන්දියාව, ජපානේ, දකුණු කොරියාව අනේ ඒ රටවලුත් දැන් ඉන්ධන ලබා ගන්නට ඇත්තද දැන් විශාල මහ පොරයක් තියෙනවා. ඉන්දියාවටත් තාම ෂුවර් නැහැ කොහොමද හොයාගන්නේ කියලා. රුසියන් තෙල්ලුත් මදි වෙලා තියෙනවා. ඒ තත්ත්වෙ මැද අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි එවලෙම ගන්න බැරි වුණොත් අපිට ඊළඟ සැරේ ගන්න කල් යන දීස අද තියෙන අමාරුම තත්වයක් මං හිතන්නේ අපි මීට ඉස්සෙල්ලා එක කාලයකවත් ලංකා ඉතිහාසයේ මේකට මෙහෙම එක නවීන ඉතිහාසෙට මූණ දීලා තියෙනවා කි. 1869 හෝපි කර්මාන්තය කඩාවැටීමට වඩා දරුණ එක අපි මෙතනින් ගොඩ එන්න තියෙනවා. ඒත් අපි ගොඩ එන්න තියෙන්නේ අපේ උත්සාහය. අනික් අයට යුතුය කමන්නේ අපිව ගොඩ ගන්න. අපි මේකේ අපේ උත්සාහයෙන් ගොඩ එනවා නම් ඊට පස්සේ මීටත් වඩා ඉදිරියට යන්න පුළුවන්. ඒ දැන් තියෙන ක්‍රමවේදේ මින් පස්සේ අපිට ගෙනියන්න බැරි වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අලුතෙන් හිතලා ඉදිරියට යන්න තියෙනවා. අද දිනේදී දිවයිනේ සියලු මායෝසී ඉන්ධන පිරවුම් හල් වෙත ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම දැනුම් දී තිබෙනවා. අද දිනේදී දිවයිනේ සියලුම IOC ඉන්ධන පිරවුම් හල් වෙත ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරන බවට ඉන්දියන් ඔයිල් සමාගම පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ වෙත දැනුම් දී තිබෙනවා. එමෙන්ම එම සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ ඊයේ දිනේදීත් IOC සමාගම සිය ඉන්ධන පිරවුම් හල් 150කට පමණ ඉන්ධන ලබා දීම සිදු කර ඇති බවටයි. මේ අතර ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7500ක ප්‍රමාණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම මේ වන විට ඒ සඳහා මුදල් ගෙවීම් කටයුතුද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සේවිතත් අදාළ ඩීසල් තොගයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වරාය ඉන්ධන ගබඩාවේ ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන බැවින් වරාය මෙහෙයුම් වලට කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විටත් කොළඹ වරාය මෙහෙයුම් කටයුතු සුමුටව සිදු කරන අතර එහි ඉන්ධන ගබඩාවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක තොගයක් පවතින බවටයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වා දී ඇත්තේ. ඉන්ධන අරබුදයේ හමුවේ වරාය කටයුතු අඩාල වීමට ඉඩ නොතබන බවත් වරායේ සියලුම අංචවල සුමට හා කාර්යක්ෂම මෙහෙයුම් සඳහා සේවක මණ්ඩලයේ උපරිම දායකත්වයේ ලැබෙන බවටත් වරාය අධිකාරිය විසින් සඳහන් කර තිබෙනවා. ආර්ථික වශයෙන් පීඩාවටපත් වූ පවුල් ලක්ෂ 32ක් සඳහා ජූලි මාසයේ සිට රුපියල් 7500ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළා. ඒ අනුව මාස 6ක කාලයක් සඳහා එම මුදල ලබා දීමට නියමිතයි. ආර්ථික වශයෙන් ඉතා විශාල ලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් හැටියට ජූලි මාසෙන් ආරම්භ වී ඉදිරි මාස 6ක කාලය තුළ සහන ආර්ථික සහන ලබා දීම වැඩසටහනක් හැටියට ලෝක බැංකුව මගින් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයකුත් ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයකුත් රාජ්‍යයට ලබා දීලා තිබෙනවා. ඒ යටතේදී සමස්තයක් හැටියට මෙරටේ පවුල් ලක්ෂ 32ක පමණ ප්‍රමාණයක් සඳහා ජූලි මාසයේ සිට මේ ආධාර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහිදී මේ වැඩසටහන යටතේ සෑම පවුලකටම උපරිමයෙන් රුපියල් 7500 දක්වා ප්‍රමාණයක මුදලක් ලබා දෙනවා.
අපි සඳහන් කරන්න කැමති වර්තමානයේ මතුවලා තියෙන ඉන්ධන අර්බුදය හරහා රටෙහි පවතින සීමිත ඉන්ධන තොග කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් සකස් කරලා තිබෙනවා. එහිදී රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම වෙනුවෙන් මේ රටේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සතු ඩිපෝ 107ක් හරහා අත්‍යවශ්‍ය සේවාවන්ට ඩීසල් ලබා දීමේ කටයුතු ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තිබෙනවා. එහිදී විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවය, විශේෂයෙන්ම කෙටි දුර ධාවනය අරමුණු කරගෙන ඉන්ධන ලබා දෙන්නටත්, ගිලන් රථ සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නත්, ඒ වගේම වැවිලි කර්මාන්තයේ, කෘෂි කර්මාන්තයේ ඇතුළු අවශ්‍යතාවයන් වගේම මේ රටේ ප්‍රධාන කර්මාන්තවල ඩීසල් අවශ්‍යතාවයන් සපුරා දීමටත්, සංචාරක කර්මාන්තය වෙනුවෙන් අවශ්‍යතාවයන් පරිදි එම ඩීසල් ලබා දීමටත් අරමුණු කරගෙන ප්‍රමුඛත්වය ලබා දෙමින් තිබෙන ඩීසල් ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කර තිබෙන ඉදිරි දින කිහිපය සඳහා පසුගිය සති කිහිපය පුරාම රජය මේ පොහොර මිලදී ගැනීමේ ක්‍රියාවලියන් සහ ලබා ගැනීමේ ක්‍රියාවලිය නිරත වෙලා සිටියා. අවාසනාවකට වගේ ලෝකයේ බහුතරයක් රටවල පොහොර නිෂ්පාදනය කරන ඔවුන්ගේ රටවලින් අපනයන තහනමක් පනවලා තිබෙන නිසා අවශ්‍ය ප්‍රමාණයේ පොහොර ලබා ගැනීමේ ගැටලුවක් මතුවලා තිබෙනවා. නමුත් පසුගිය සති කිහිපය තිස්සේ ඉන්දියානු රජය සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට ඉන්දියානු රජය මගින් මෙරට ලබා දෙන යූරියා මෙට්‍රික් ටොන් 60,000ක පමණ ප්‍රමාණය ඉදිරි දින කිහිපයකදී රටට ලබා දීමට නියමිතව තිබෙනවා. එම මේ පොහොර මෙට්‍රික් ටොන් 65,000ක පමණ ප්‍රමාණය රටට ලැබීමෙන් පසුව විශේෂයෙන්ම කුඹුරු ගොවිතැන සඳහා පොහොර මෙට්‍රික් ටොන් 40,000කුත්, තේ වගාව සඳහා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් සහ බඩේරුම් වගාව වෙනුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 5ක් වශයෙන් එම පොහොර ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා යලකන්නේ අවසන් භාගයේ තිබෙන සමහර කුඹුරු වලටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඊට අමතරව මහකන්නේ වෙනුවෙන් පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ රටේ ආරම්භ කරලා තිබෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා. එනිසා මහකන්නේ පිළිබඳව අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉන්ධන අනවශ්‍ය ලෙස අනාරක්ෂිතව ගබඩා කර තබා ගැනීමෙන් බරපතල අනතුරු සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි අනතුරු වැළැක්වීමේ අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසනවා. හත්වන අනතුරු නිවාරණ සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවටෙක් වෙමින් එම මහතා මේ අදහස් පළ කළා. දළ වශයෙන් ලංකාවේ සමස්ත රෝහල් පද්ධතියටම රජයේ රෝහල් වලට ඇතුල් වෙන නේවාසිකව ප්‍රතිකාර ලබන්න ඇතුල් වෙන ප්‍රධානතම හේතුව හැටියට අඳුනගෙන තියෙන්නේ අනතුරු. ඒ අවුරුද්දකට මිලියන 1.3ක් විතර වෙනවා. අපි පුරෝකථනය කරලා තියෙනවා 2025 වෙනකොට මේ ප්‍රමාණය තව මිලි 1,02,000 විතර වැඩි වෙයි කියලා. ඒ කියන්නේ 1,15,000 විතර එනකන් වැඩි වෙයි කියලා. ඇත්තට මේක ලොකු ගැටලුවක් වෙනවා. හැම රෝහල් ගත වෙන හැම 5 දෙනෙක්ගෙම එක්කෙනෙක් හෝ 6 දෙනෙක්ගෙම එක්කෙනෙක් අපි හඳුනාගෙන තියෙනවා අනතුරක් නිසා රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන බව. අවුරුද්දකට දළ වශයෙන් 12,000ක් විතර ප්‍රමාණයක් අනතුරු නිසා මිය යනවා. ඒකෙන් කියන්නේ දළ වශයෙන් දවසකට 32ක් 35ක් විතර ප්‍රමාණයක් හැම පැය 3කට සැරයක්ම 4 දිනක් මිය යනවා. ඇතර මහජනතාවේ හැටියට අපේ ප්‍රධාන වගකීම වෙන්නේ අනතුරු වැළැක්වීම. ඉතින් ඒ නිසා අනතුරු වළක්වන්න අපි මොනවද කරන්න ඕන? මෙන්න මේ පුංචි දෙයක් මතක් කරගන්න තමයි අපි විශේෂයෙන්ම ජාතික අනතුරු නිවාරණ සතියක් පවත්වාගෙන ඉන්නේ. දැන් ජූලි මාසයේ පළවන සඳුදා ඉඳලා පළවෙනි සිකුරාදා වෙනකන් මෙන්න මේ දවස් 5 සතිය අපි ප්‍රකාශයටපත් කරලා තියෙනවා අනතුරු වැළැක්වීමේ සතිය කියලා. අපි මේ අවුරුද්දේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නේ රටේ තියෙන වත්මන් තත්ත්වය හමුවේ හැම පරිසරයකම කොහොමද අපි අනතුරු වළක්වන්නේ? දැන් අපි මේ දවස්වල දකිනවා පෙට්‍රල් ඩීසල් වගේ ඉන්ධන ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් මේක මේ වගේ දේවල් වලින් වෙන්න පුළුවන් බොහෝ අනතුරු ගැන අපි පහුගිය දවස්වල දිගටම කතා කළා. අපි දකිනවා සමහර අවස්ථාවල නිවාස ගිනිගෙන තියෙනවා. විශේෂයෙන් පෙට්‍රල් ඩීසල් කියන්නේ අධික වාෂ්පශීලී දෙයක්. මෙය ගින්දරත් හෝ අධික උෂ්ණත්වය තියෙන උණුසුමත් එක්ක ගැටුනොත් අනිවාර්යයෙන්ම ගිනි ගන්නවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්න පුළුවන් එකක් අපේ දේපල හානි වෙන්න පුළුවන්, අපි අනතුරට ලක් වෙන්න පුළුවන්. ඊළඟට දැන් අපි දකින දෙයක් තමයි මේ ඉන්ධන මාරු කරනවා. ඒක සමහරවල් අපි දකිනවා මේ උරල තමයි ආරම්භ කරන්න උත්සාහ ගන්න. මේකේ තියෙන අනතුරුදායකකම තමයි මේ සමහර මොහොව වෙලාවට අපි දකින දෙයක් තමයි මේ උගුරට එහෙම නැත්නම් ආහාර මාර්ගයට යන්න පුළුවන් ආහාර මාර්ගයේ ගැටලු වෙන්න පුළුවන් පිළිකාවලට පවා මූලික වෙන්න පුළුවන්. අනිත් පැත්තට තමයි මේක මේ වාෂ්පය හුස්ම ගැනීම නිසා අපේ ස්නායු පද්ධතියට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් එන්න පුළුවන්. එය සිහි නැතිවීමේ සිට මරණය දක්වාම ලොකු පරාසයක මේකෙන් ගැටලු වෙන්න පුළුවන්. ඒ පුද්ගලයන්ගේ තියෙන මානසික ව්‍යාකූලත්වය ඔවුන්ගේ මෙන්න මේ සමස්ත හේතු නිසා සමහර වෙලාවට අපි දකිනවා විවිධාකාර විදිහට ගැටුම් ඇති වෙනවා. ගැටුම් වල අවසාන ප්‍රතිඵලයක් අනතුරු. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අනතුරු නිවාරණ සතිය ඇතුළත අපි වැඩිපුරම
මහජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ ඉන්න පරිසරය ගැන අවබෝධයෙන් ඉන්න ඔබ කරන ක්‍රියාවන් ගැන අවබෝධයෙන් ඉන්න එහෙම වුණොත් ඔබට පුළුවන් වෙයි අනතුරු වලින් ඔබට මිදෙන්න විවිධ භෝග වගා කරමින් ගෙවත්තෙන් සරු අස්වනු නෙලා ගන්නා ඇය ගැන අද දිරිය සටහන ඇය අපට හමුවන්නේ හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂි ඇටම්පිටිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ පෙරහෙට්ටිය ගමෙන් අල බතල තක්කාලි වැටකුළු කරවිල වගේම කෙසෙල් දොඩම් ගස්ලබු ආදියත් ඇගේ කෙවත්තේ සරුවට වැඩි තියෙනවා ඇය නමින් PM විමලාවදී ඇටම්පිටිය ගොවිජන සේවා කාර්යාලයේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීතුමියගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලද කෙවතු වගා වැඩසටහනක් යටතේ ඇය මේ වගාව ආරම්භ කරලා තියෙනවා විශේෂත්වය එක භෝගයක හෝ භෝග කිහිපයකට සීමා වෙන්නේ නැතුව බලන බලන අත විවිධ භෝග ඇය විසින් වගා කර තිබීම බලන්න ඇය සරුපසින් ප්‍රයෝජන ගන්න විදිය ඉඩ ලැබෙන හැම වෙලාවකම පැලවලට අවශ්‍ය සාත්තු කටයුතු කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ ඕල්චි ගෝවා නෝකෝල් ඊට චව් මාළු මිරිස් අම්මිරිස් පොමිරිස් හැපොල් අලු පුහුල් පළතුරු වර්ග හැම ජාතියකින්ම මගේ ශ්‍රමයෙන් මහන්සියෙන් කොම්පෝස්ට් පොහොර වලින් බෙහෙත් වර්ග වලින් ඉතා සාර්ථක විදිහට මගේ ගෙවත්ත මං හදලා තිනවා වගා කටයුතු වලට ඇයි යොදාගෙන තියෙන්නේ කාබනික පොහොර ඒ නිසාම වස විසින් තොර එළවලු පළතුරු ලබා ගන්න ඇයට පුළුවන් සාර්ථක අස්වැන්නකින් සරු පළ ලබන ඇය වගා කටයුතු කිරීම ඉදිරියටත් සිදු කරන්නේ දැඩි කැමැත්තකින් සහ ආශාවකින් සියලු දෙනාම මේ වගේ උත්සාහවන්ත වෙනා නම් අපේ රටේ තියෙන ආහාරයේ නිකම්ම නැති වෙලා යන බවට මම ඉතා සතුටින් කියන්න කැමතියි සියලු වෙළඳ භාණ්ඩවල ඇසුරුමේ උපරිම මිල ඇතුළු සටහන් කළ යුතු තොරතුරු හතක් පිළිබඳව දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත කිරියල්ල මහතාගේ අත්සනිනියතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධිත පනතට අනුවයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව සියලු වෙළඳ භාණ්ඩවල අවසන් ඒකකයේ අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සටහන් කිරීම අනිවාර්ය වන අතරේ එය පැහැදිලිව පෙනෙන පරිදි සටහන් කළ යුතු වෙනවා. එමෙන්ම බර හෝ පරිමාව නිෂ්පාදිත දිනේ හා නැවත ඇසුරුම් කරන්නේ නම් ඇසුරුම් කළ දිනේ කල් ඉක්ුත් වන දිනේ කාණ්ඩ අංකය නිෂ්පාදකයාගේ නම ලිපිනයේ දුරකථන අංකය ආනයනය කරන්නක් නම් ආනයනික රට හා ආනයනය කරන්නාගේ නම ලිපිනයේ දුරකථන අංකය යන කරුණු අනිවාර්යෙන් සටහන් කළ යුතු වෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගැසට් නිවේදනයේ මගින් දැනුම් දෙන්නේ මෙම කරුණු සටහන් කිරීමකින් තොරව එම වෙළඳ භාණ්ඩ කිසිවක් සෑදීම ආනයනය නිෂ්පාදනය ගබඩා කිරීම බෙදා හැරීම ඇසුරුම් කිරීම නැවත ඇසුරුම් කිරීම විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි. ගත දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 12 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යායකකය දැනුම් දී තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 12 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 664,110ක් දක්වා ඉහළ නැංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,521ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 560ක් වන අතරේ වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 647,029ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට නව දූර කාලයක් සඳහා ලැබුණු නිර්දේශයට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබූ අතරේ එහිදී ජනාධිපතිවරයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත ලබන මාස 4 වෙනිදා සිට වසර 6කට නව දූර කාලයක් සඳහා අනුමැතිය ලබා දීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් දුරේට ජයන්තද සිල්වා මහතාපත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්තද සිල්වා මහතා වෙත බාර දෙනු ලැබුවා. අද සිට ලබන මාස 10 වෙනිදා දක්වා විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ මහජන සේවා දින 3කට සීමා කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ සඳුදා බදාදා සහ සිකුරාදා දිනවල පමණක් මෙලෙස සිය සේවය සපයන බවයි. මෙය යාපනයේ මාතරේ මහනුවර ත්‍රිකුණාමලයේ හා කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලටද අදාළ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකු ස්ථාන මාරුවීම් ලබා පිටත්ව යාම වෙනුවෙන් ධර්ම දානමේ පින්කමක් කඩුවෙල මහමෙවුනාව භාවනා අසුපේදී අද පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විසින්. අපි තීරණය කරා සාමාන්‍යයෙන් අපි දෙන උත්සවයක් යම්කිසි මෙයාලට දෙන කෑම ආහාර පානය ආදිය දීමට වඩා ධර්ම දානයක් දෙන්න. ඉතින් අපි ධර්ම දානමේ පින්කමක් කඩුවෙල මහමෙවුනා අසුපුවට එක සම්බන්ධීකරණය වෙමින් ලබා දුන්නා. ඇත්තටම සතුටුයි. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූලි 1 වෙනිදා ශ්‍රී ලංකා මහජන බැංකුව එවක සිටි වාණිජ හා වෙළඳ අමාත්‍ය ටීබී ඉලංගරත්න මහතා විසින් ආරම්භ කර ඇත්තේ 1961 වසරේ ජූලි මාස පළමු වන දිනයි. ආසියා පැසිෆික් කලාපීය සමාජික රටවල ආර්ථික සහ සමාජීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ සංකල්පය කැටිකොටගත් අන්තර් ආණ්ඩුමය සංයුතියක් සහිත කලාපීය සංවිධානයක් වන කොළඹ ක්‍රමය පිහිටුවා ඇත්තේ 1951 වසරේ ජූලි මාස පළමු වැනි දිනයි. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සමාජිකයෙක් වන ඩයනා වේල්ස් කුමරියේ එක්සත් රාජධානියේ සැන්ඩ්‍රහම් හිදී උපත ලබා ඇත්තේ 1961 වසරේ ජූලි මාස පළමු වැනි දිනයි. ඇය දෙවන එලිසබෙත් රජුණගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරුගේ පළමු බිරිඳ වන අතර විලියම් කුමරුගේ සහ හැරි කුමරුගේ මවද වනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමු වෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.